අයිබෝන් කියලා පිළිගන්නද මගේ යාළුවෝ සෙට් එක. අත කතා ගන්න අපි ආනේ YouTube මේ channel එකට ලෝගෝ එක කොහමද හරියටම සයිස් කරලා දාගන්න කියන එක. ඉතින් මා ඉස්ලාම් කියන්න ඕනේ. දැන් මම නම් දැනට මෙතන ඕපන් කරගෙන තියෙන ආකාරයට පේනවා physical lab එක. physical lab බැයි නා ඕනම app එකක් PicsArt හරි සිංහල photo edit හරි Photoshop හරි ඕන ලෝකෙ දින මොන software එකෙන් ගැහුවක් කමන්නේ නැහැ. වෙන්න ඕනේ දේ මෙච්චරයි. හරියටම සයිස් එක බලාගමු. image size කියලා ඕනම software එක අපිට size එක customize කරගන්න පුළුවන්. customize එකේම තමයි තියෙන්නේ. මේක අපි දා ගන්නවා කියලා කීයද දන්නවද? 500යි 500. 500යි 500. ඔන්න ඔය 500යි 500 ඇතුලේ තමයි ලෝගෝ එක හැදෙන්නේ. හරිද? අර අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටියගේ ඉතින් අර ලෝගෝ එක තියෙනවා යටින් නම් කැපිලා ඊට පස්සේ ඕන කරන අකුරු එහෙම මේ චුට්ටක් අහින් අග්ගිසි කැපිලා ඉතින් අපි බලමු ඊට පස්සේ මෙතන අපි බෑග්ග්‍රවුන්ඩ් එක චුට්ටක් මේ කක්ක පාටක් තියෙන එක පොඩ්ඩක් වෙනස් කරනවා. රයිට් උන රෝද පාටම දාගත්තා. ඊට පස්සේ මේක ඇතුලේ මම මේ කොටුව ගත්තට පස්සේ මේක YouTube එකෙන් crop කරනවා. හරිද? crop කරනකොට සර්කල් එකක් විදියට තමයි crop වෙන්නේ. crop කරාට පස්සේ මේක ඇතුලේ තියෙන ටික තමයි ගන්න එකට. එතකොට මේ ට්‍රයැන්ගල්. එතකොට අපිට ඒ size එකත් හරියටම guess කරගන්න පුළුවන්. අපි දැනට බොරුවට මේකට එකක් දාගන්නවා shape එකක් circle එකක්. circle එකක් දාලා මේ විදියට circle එක හදලා කොහොම ඇදලා පොඩ්ඩක් තියාගන්නවා. ගන්නට ගන්න බෑ. එක එක ඒවා එක එක විදියයි. ඒ මොන එකේ මොන විදියට හැදුවත් මේ දේ විය යුතුයි. මේක තමයි size එක. හරිද? ඊට පස්සේ කොහොම මේක ඇත්තටම මගෙන් ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් නෑ. ඇත්තටම එහෙම කවුරුවත් ඇව්වේ නෑ. ඉතින් බොරුවට මට දැන් එකක් වීඩියෝ එකක් දාගන්නත් විදියක් නැති නිසා මම මේකක් අදලා දාන්නේ. කවුරුවත් ඇව්වේ නෑ මගෙන් එහෙම මේක size එක මොකද්ද කියලා. size of size මම එහෙම රවුම හරියට අදලා ගත්තට පස්සේ තව ටිකක් වටවාසිය අල්ලන්න පුළුවන්. ඒකත් ඔක්කොම අදලා අල්ලලා ගන්න. ඊට පස්සේ ඔය වගේ තියාගන්න. හරි. මෙතන ඩොට් එකට ඔය ෆෝන් හතරට ගන්න සෙට් වෙලා තියෙනවා. ඔයාලගේ තියාගත්තට පස්සේ දැන් පේනවා මේකේ මේක තමයි සයිස් එක. හරි. දැන් මේක ඇතුළේ තමයි කරන ඕන දෙයක් කරන්න. හරි. ඊට පස්සේ මේකට අපි දාගමුකෝ. ඉතින් මම ඔයාලට සෙනික ලෝගේ හදලාම පෙන්නන්නම්. මේකට ඉතින් ඕන දෙයක් කරන්න පුළුවන්. දෙන්නට කොහොම දාගන්නවා. මේක නම් වෙන එක මේක මම දැන් කොප් කරගන්නවා. මම ඔයාලට පෙන්නන්න ඕනින්ද. කොප් කරන්නේ මොකෙන්ද? සාරි රයිට් මේක හරිය දුන්නා. ඊට පස්සේ ආයෙ වෙනම කොප් එක දාලා මෙයා විතරක් කපලා ගන්නවා සෙන්ටර් එකේ. හරි. ඊට පස්සේ මේ ඇතුලෙන් ගෙනත් තියා ගන්නවා. හරිද? ඇතුලෙන් ගෙනත් තියාගෙන ඉවරලා අපි දැන් කලින් එතකොට හදන කලර් එක ඒ මොනවද කොයි වගේ දාන්නේ කියන එක ඔය ප්ලෑන් එක ඔය කට්ටිය තියා ගන්න. හරිද? මම සයිස් එක විතරයි පෙන්වන්නේ. මෙතනින් අහුමුළු කැපෙන්නේ නැති වෙන්න ඔහොම දාලා තව වචින් මොකක් හරි වර්ඩ් ඩට් එකක් මොකක් හරි වර්ඩ් එකක් දා ගන්නවා නම් ඒකත් මේ රවුම ඇතුළෙම තියෙන්න ඕනේ. ඒකයි පෙන්වන්න තුර කිසිම දෙයක් නෙමෙයි. නදන හැටිවත් වර්ඩ් ඩට් ඒව නෙමෙයි. තමුන්ට කැමති කෙන තමුන් දාන්නේ. රයිට් මෙහෙම ගත්තා. මෙතෙන්ට ඒක ඇඩ් කරගන්න පුළුවන්. කැමති වර්ඩ් ඩට් කැමති විදිහට කැමති පාට ඕන දෙයක් කරගන්න මේ මේ රවුම ඇතුළේ. හරිද? ඉතින් ඕම ඕම ගහනවා. තියෙනවා මේක. ඊට පස්සේ මේක තව චුට්ටක් ලොකු කරගන්න පුළුවන්. කොහෙටවත් අවු වෙලා නැහැ නේ. පේනවනේ. රයිට් ඔකම තියෙනවා. තියෙලි වෙලා මම ගහපු එක තමයි සිම්පල් කේස් එකක් මේක. ඊට පස්සේ මේකේ කලර් එක අපි දාගන්නවා. ඉතින් රෙඩ් කලර් එක ඔයක එක පාටක්. මේක එක පාටක් වුණා. ගැටලුවක් නැහැ. වාගට්ටේ පාට ඒක සෙට් කරලා තියාගන්න කොයි පාටද ඕනේ කියන එක. හරිද? ඉතින් මේකටත් දාන්නේ මම ඉතින් මේ සම්බෝල හින්දා මොනවද කරන්නේ. ඉතින් රතුම තමයි දාන්නේ. දවඩ වෙනදි මේක ඇප්ලෙන් දිවිච්ච කැලලා ඉතරක් සුට්ටක් මේ රතු පාට ගතිය වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ මේක මෙහෙම වෙලා තියෙනවා. හැබැයි අපි දැන් මේ විදිහට ලෝගයක් හදලා අපි අප්ලෝඩ් කරාට පස්සේ අපිට තියෙන chance එක තමයි මොකක්ද දන්නවද? මේකේ ඇතුලෙන් අපිට එතකොට නම අපේ නමවත් අපේ අපේ රූපයක් හරි මොකක් හරි අපි දැන් මනං ඉමේජ් එකක් මොකක් හරි දැම්මනම් ඒක crop වෙන්නේ කොතනින්ද හරියටම කට් වෙලා මොකද්ද ලෝගෝගේ සෙන්ටර් එක කොතෙන්ටද එන්නේ කියන එක අපිට හරියටම ගෙස් කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි size එක. ඒ වගේම තමයි මේක save කරලා අරගෙන තව ඕන නම් සිංහල photo edit හරි නැත්නම් PicsArt එක තව ඉතින් ගොඩක් හොඳ word art තියෙනවා word format තියෙනවා එක එක තියෙනවා. ඉතින් ගොඩක් facilities ඒවට ඕන එකක් ඔයාලා දාගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා මේ picture එක මේක save කරගත්තට පස්සේ
ඕන ඇප්ලිකේෂන් එකකට දාලා ඒක හදලා ගන්න පුළුවන්. ඉතින් ලෝගෝ සයිස් එක ඉතින් කවුරු මගෙන් මේ ඇහුවේ නැහැ, මේ කවුරුත් ඇහුවෙත් නැහැ. ඉතින් මම එනකොට කියන්න ආයේ ගොඩක් කට්ටිය ඉතින් හදන්න ගිහම මම දැකලා තියෙනවා අපේ යාළුවන්ගේ ලෝගෝ සමහර තැන් වලින් ආහාරයෙන් මෙන් අස්සේ මුල්ලෙන් කැපිලා ගිහිල්ලා. කැපිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ තව ඉතින් මේ වචන මේ අපි දාන වචන හොඳට පැහැදිලිව තියෙන්න. එක එක ඇප් පාවිච්චි කරලා කමක් නැහැ. මොන ඇප් එක පාවිච්චි කරලා කමක් නැහැ. අපි කියන්නේ අනිවාර්යයෙන්ම 500යි 500. දැන් ඔයාලා මෙතන අපි යන කස්ටම් ගියට පස්සේ මෙතන 500යි 500. මම මෙතන අල්ට්‍රා කරන්න දාලා සේව් කරනවා. මේ හොදක් පොදට සේව් වෙනවා. ඉතින් මේ සේව් කරනකොට ඉතින් වැඩක් නැහැ ෆොටෝ එක. ඉතින් කතා කරන්න ඕනේ මෙතන ඔයාලට පෙන්නන්න නම් ඇප් පික්සල් ඇප් තියෙනවා. මගේ පික්සල් ආට් එක තියෙනවා. සිංගල් ෆොටෝ එඩිටර් එකක් තියෙනවා. ඉතින් ඒ ඕන ඇප් එකකින් ඉතින් එඩිට් කරගත්තට කමක් නැහැ. ඔකට සයිස් එක හදාගන්නවා. අනිවාර්යෙන් මතක තියාගන්න 500යි 500 කියන සයිස් එක ඇතුලේ අර විදිහට සර්කල් එකක් හදලා සර්කල් එක ඇතුලේ ඔයාලට ඒකට එහෙම නැත්තම් බුරු ලයින් එකක් හරි හදලා ලයින් එකක් ගහලා එහෙම හදාගන්න පුළුවන්. ඉතින් ඒක ඇතුලේ තමයි විය යුතු දේ වෙන්න ඕනේ. හරි. ඉතින් ඔය YouTube blog එකේ ඇත්ත ලොකු දෙයක් නෙමෙයි. මේක ප්‍රී හදාගන්න පුළුවන්. මේක software එකක්වත් හරියට දාලා ගන්න ඕනේ නැහැ. මේකම ප්‍රී එකේ තියෙනවා. එහෙනම් අපේ වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි. අපි එනම් ඊළඟ එකේ හම්බෙමු. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් තියෙන ඕනෑම ගැටලුවක් මොකක් හරි මොනවාම හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරලා අහන්න. මෙච්චර කාලෙක කවුරුත් අහලත් නැහැ. ඒක නැත්නම් ඇත්තටම ගොඩක්ම සන්තෝෂයි. එහෙනම් අපි ඊළඟ නම් අපි ඊළඟ එකේ වීඩියෝ එකේ ඔක්කොටම ජය වේවා.